ए भाग्यवत्तो अरहत्तो सम्मा संबुद्रजान महासेट अपगे नमस्कारे वेवा नमो बुद्धाय श्रद्धा रूपवाहिनी पिंसार वस्सान समय संविधानय करन मे उतुम पिंकम अप भावना प्रगुण किरीम पिलिबंदो उतुम धर्मदेशना मे वेडसटहन आरंभ करन सोदानम वेन्नी वस्सान समयेदी भाग्यवत्तुन महासे देशना कोट वदाल धर्मकारण आश्रय करगनिमिन ओबट භාවනාව පුරුදු කරන්නට අප පෙරමග තනත්තේ ප්‍රථමයෙන් භාවනා පිළිබඳ පෙන්වා දෙනවා. ඉන් අනතුරුව භාවනාව ප්‍රගුණ කිරීම සඳහා භාවනාව පුහුණු කිරීම සඳහා ඔබව යොමු කරනවා. ඉතින් මේ පින්සාර වැඩසටහන් මාලාවේ අප අදත් සූදානම් වෙන්නේ ප්‍රථමයෙන් භාවනාව පිළිබඳ දැනගන්නට. ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දහත් පට්ටිය පිළිගන්නා ධර්ම දේශනාව සඳහා आराधना कर सिटी मू नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय सुभिन्नतनी අප මේ වස්සාන සමයේ ශ්‍රද්ධා රූපවාහිනී සංවිධානය කරන මේ පින්සාර පින්කම් මාලාවේ අප අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාගානුස්සති භාවනාව පිළිබඳවයි. ප්‍රථමයෙන් භාවනාව පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව භාවනාව ප්‍රගුණ කරන්නට අපට හෙට දවසේදී හැකියාව උදා වෙනවා. ඉතින් වැඩමවව අදාළ මහමෙවුනාව භාවනා සුපවාසි පින්වත් ස්වාමීන් වහන්සේට මා නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා අපට අනුකම්පා පිණිස ජාගානුස්සති භාවනාව සඳහා අපව මෙහෙවන හැටියට. साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संगं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संगं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं गच्छामि तृतीयम्पि संगं शरणं गच्छामि साधु 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 मे पिंगुतुन पांसी समाधान में मम सतुन मरीमेन वेलकीम नम्मु सिल्पदय समाधान वेमि सोरकाम किरीमेन वेलकीम नम्मु सिल्पदय समाधान वेमि वरदिकाम सेवनयेन वेलकीम नम्मु सिल्पदय समाधान वेमि बोरुकीमेन वेलकीम नम्मु सिल्पदय समाधान वेमि मत्पन हा मद्रव्य भावितयेन वेलकीम नम्मु सिल्पदय समाधान वेमि
උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය සංසාර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි මේ වස්සාන කාලේ මේ පින්වතුන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දෙවිමිනිසුන්ට යහපත උදා කර දෙන්න දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්න. පින්වතුනි වස්සාන කාලය හරි විශේෂ කාලයක්. භාග්‍යතුන් වහන්සේ වස්සාන කාලය පැනෙව්වට පස්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා බොහෝම වෙරවීරිය අරන් තිනවා ඒ තුන් මාසේ පුරාවට තමන්ට සාක්ෂාත් කරන්න බැරි වෙච්ච ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච ධර්මය අවබෝධ කරන්න. ඒ වගේමයි ඒ කාලේ ඉඳන්ම උපාසක උපාසිකාවොත් විශේෂයෙන් යම්කිසි උත්සාහයක් දරලා තිනවා වස්සාන කාලේ. අනුරාධපුර යුගයේදී පොතපතේ තිනවා මේ උපාසක උපාසිකාවොත් ඒ වස්සාන තුන් මාසේ මේ උපෝසත සීල් සමාදන් වෙලා ගිහි ගෙදර ඉඳගෙන ධර්ම අවබෝධ කරන්න යම්කිසි උත්සාහ දරලා තිනවා. එතකොට බලන්න මේ වස්සාන කාලේ ගිහි පැවිදි ભેදයකින් තොරව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ උත්සාහයක් දරන කාලයක් බවට පත් වෙලා තිනවා. අද එහෙම නැති වුණාට දැන් සාම්ප්‍රදායිකව යමක් කරන්න උත්සාහ කරොත් හැරෙන්න අපි ධර්මයේ ප්‍රගුණ කරන පැත්තට ගොඩක් කිට්ටු වෙනවා අඩුයි. ඉතින් ඒක සාසනයේ පිරිහෙන කාලයක දකින්න ලැබෙන දෙයක්. ඉතින් මේ වස්සාන කාලේ අපිට වාසනාවක් මේ ප්‍රායෝගිකව භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ටිකක් පුරුදු කරන විදිය ඉගෙන ගන්න ලැබුණොත්. මොකද මේක අහපු මාත්‍රයකින් ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක් නෙවෙයි නේද? අපි කොච්චර ධර්මය ඇහුවත් අවබෝධයක් කරා යන්න නම් මොකද කරන්න ඕනේ? ධර්මය පුරුදු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි, අදත් එහෙමයි, හෙට කවුරු හරි කරනවනම් ඒත් එහෙමයි. ඉතින් මෙච්චර වටිනා ධර්මයක් මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න බොහොම කිට්ටුවෙන් තියෙන මනුස්ස ලෝකෙන් තව බොහෝ කල් තියෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඉක්මනට මේ ශාසනය අතුරුදහන් වෙලා යන ලකුණු පෙන්නනවා. ඉතින් ඒ එහෙම මේ දුර්භාග්‍ය සම්පන්න කාලයක් ඉස්සරහට එන්න තියෙනවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට බොහොම කල්පනාවෙන් අපි කටයුතු කරන්න ඕනේ. දුරදිග බල්ල කටයුතු කරන්න ඕනේ. ගිහි වේවා පැවිදි වේවා, පැවිදි කියලා විශේෂයක්වත් ගිහි කියලා විශේෂයක්වත් ඒකේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ අද කතා කරන්නේ දැන් මේ කාලේ පුරාවට අනුස්සති භාවනා ගැන තමයි කතා කරේ. බුද්ධානුස්සතිය, ඊළඟට ධම්මානුස්සතිය, ඊළඟට සංඝානුස්සතිය, ඊළඟට
සීලානුස්සතිය. භාගතුන් වහන්සේ ඊට පස්සේ තමයි චාගානුස්සතිය පුරුදු කරන්න කිව්වේ. එතකොට තිසරණය ගැන දන්නේ නැති සීලයක් රකින්න නැති කෙනෙකුට චාගානුස්සතියෙන් වැඩක් තියෙනවද? බලන්න දැන් ඉස්සෙල් චාගානුස්සතිය කියලා පස්සේ බුද්ධානුස්සතිය කිව්වද? භාගතුන් වහන්සේ නෑ නේද? බුදුරජාණන් වහන්සේ ඉස්සෙල් ශ්‍රද්ධාවේ පිහිටවලා සිල්වත් ශ්‍රාවකෙක් තමයි චාගේ තමන්ගේ දන් දීමේ හැකියාව සිපුරුදු කරන්. ඒක සිහි කරන්න කියලා වදාලේ. එතන කරුණු දෙකක් තියෙනවා පින්වතුනි. චාගේ කියන්නේ එකක්, චාගානුස්සතිය කියන්නේ තව එකක්. චාගේ කියන්නේ අපි ප්‍රායෝගිකව පුරුදු කරන දේ. අපි අනිත් අයට දීලා ඒකෙන් සතුටු වෙන්න පුළුවන්කම තමයි චාගේ කියන්නේ. චාගානුස්සතිය කියන්නේ මොකද්ද? ඒ තමන්ගේ හැකියාව සිහි කිරීම. එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ලොකු අර්ථයක් ඇතුව තමයි පහළ වුණේ. ඒ මේ සත්‍යයන්ගේ සංසාර දුක අවසන් කිරීමේ බලාපොරොත්තු වෙන. ඒ කාලේ මේ පින්වතුන් අහලා තියෙනවද? දැන් ස්වාමීන් වහන්සේලා ඔන්න බණ භාවනා කරන්න භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නෝ. ඇවිල්ලා ඒ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි මම දැන් කැලේට ගිහිල්ලා භාවනා කරන්නයි යන්නේ. මට මොකක් හරි පුරුදු කරන්න දෙයක් කියන්න. එතකොට කොතනදීවත් අහලා තියෙනවද? භික්ෂුව එහෙනම් බුද්ධානුස්සති පුරුදු කරන්න, ධම්මානුස්සති පුරුදු කරන්න කියලා එහෙම කියලා අහලා තියෙනවද? නැත්තම් පින්වත් භික්ෂුව ඇස අනිත්‍යයි කියලා වඩන්න, කන අනිත්‍යයි කියලා වඩන්න. ඕකෙන් කොයි එකද අහලා තියෙන්නේ? අර අනිත්‍ය සිහි කරන්න කියන කාරණාව නේද අපි අහලා තියෙන ගොඩක්. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ ඒ කාලෙදිත් මේ වගේ අනුස්සති භාවනාවක් පුරුදු කරන දෙයක් ශ්‍රාවකයන්ට පුරුදු කරන්න කියලා වදාලේ? ඒකේ වටිනකම දැන් තමයි තේරෙන්නේ. මොකද ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ඒකායන මාර්ගය විදියට පෙන්නේ සසර දුකෙන් නිදහස් වෙන්න මොකද්ද? සතර සතිපට්ඨානේ. ඒකනේ භාවනා ටික ඔක්කොම තියෙන්නේ. අසුභ භාවනාව, අනිත්‍ය භාවනාව, පටිච්ච සමුප්පාද, මේ සියල්ල කොහෙද තියෙන්නේ? සතර සතිපට්ඨානේ තුලනේ. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ওই කාරණු ටික තමයි කිව්වේ. එතකොට ඕක අහන් ඉදපු ශ්‍රාවකයාට තිබ්බේ කාරණා පුරුදු කරන්න විතරයි. ඒක කොහොමද? හොඳට මෝරපු නෙළුමකට ඉරේලිය වැටුන මොකක්ද වෙන්නේ? හොඳට මෝරපු නෙළුමක් වතුරනොත් උඩට ඇවිලා දැන් ඉරේලිය එනකම් බලාගෙන ඉන්නේ. ඉරේලිය වැටෙන ගමන් මෝරපු නෙළුමට මොකද වෙන්නේ? පිපෙනවානේ. අන්න ඒ වගේ තමයි ඒ කාලේ බුදුරජාණන් වහන්සේව දකින්න වාසනාව තිබ්බ ශ්‍රාවකයෝන්ගේ ස්වභාවය කොහොමද? ධර්මය හොඳට පුරුදු කළා. සංසාරයේ කාලයක් තිස්සේ ධර්මය හොඳට පුරුදු කළා. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ අඩුව විතරයි තිබුණේ. ඒ පුංචි අඩුපාඩුව පුරවනකොටම ධර්ම අවබෝධ කළා, සසරින් නිදහස් වෙනවා. දැන් ඒ කාලේ දීපු අවවාදේ අපි අදහන්නේ නැද්ද? දැන් එදා ඒ කාලේ කිව්වනේ ඇස අනිත්‍යයි කියලා හිතන්නේ කියලා. දැන් ඔන්න අපි ඒක අහනවද නැද්ද? අහනවා. දැන් අපි අනිත්‍යයි කියලා සිහි කරනවද නැද්ද? නමුත් අවබෝධ වෙන්නේ නැති මොකද? අවබෝධය කරා යන්නේ නැති ඇයි? අපි මෝරපු නෙළුම් වුණා නම් ඕක ඇහෙනකොට අවබෝධය කරා යයිද නැද්ද? යනවා. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අපි නෙළුම් ටික මෝරලා නැහැ. දැන් මෝරපු නැති නෙළුම වතුරේ තිබ්බට ඉරියලිය වැටුණට වැඩක් වෙන්නේ නැහැ. ඇයි? නෙළුම මෝරලා නැහැ. නෙළුම මෝරන්නේ මොකෙන්ද? ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ භාවනා ටික පුරුදු කරන්න කිව්වේ. එතකොට ඒ කාලෙටත් වඩා මේ අනුස්සති භාවනාව වැදගත් වෙන්නේ අද නෙවෙයිද? යම් කිසි කෙනෙක් මේ අනුස්සති භාවනාව නිවැරදිව පුරුදු කරගත්තොත් නෙළුම මෝරයිද නැද්ද? ඒ මෝරපු නෙළුමට අර ගැඹීර ධර්මය අහන්න ඉගෙන ගන්න ලැබුණොත් අවබෝධයක් කරා යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකයි පින්වතුනි දැන් මේ යුගයේ මනුස්ස ලෝකේ ධර්මය පුරුදු කරන්න අමාරු කියලා අපි හොඳටම දන්නවා නේද? අපේ තියෙන දුර්වලතාවය එක්ක කොච්චර අමාරුවෙන්ද අපි ධර්මයේ හැසිරෙන්නේ කියලා අපි හොඳට දන්නවා. නමුත් මේ අනුස්සති භාවනා එක්ක අපි මේ ජීවිතේ පරිස්සමෙන් මේ මැරෙනකන් අපි දන්නේ නැහැ කවද මැරෙයිද කොහොම මැරෙයිද කියලා. මැරෙනකම් මේ ධර්මයේ තුල පිහිටලා ඉඳලා දෙවියන් අතරට පැනගත්තොත් කොහොම හරි. එතකොට අපේ මේ ජීවිතේ මේ කාලය තුල අපි දැන් මේ අනුස්සති භාවනා පුරුදු කර කර, බුදු ගුණ සිහි කර කර,
දහම්ගුණ සංගුණ සීලය ත්‍යාගය මේ සිහි කර කර දැන් මූල මේ නෙළුම මෝරවන්න මහන්සින ගමන් තමයි මරණට පස්සේ දෙවියන් අතරට ගියොත් අපිට ලොකු අවස්ථාවක් නැද්ද අර අවබෝධ කරන්න බැරි වෙච්ච ධර්මයේ එහිදී අවබෝධ කරන්න එතකොට ඒක නිකන් සිද්ධ වෙන එකක් නෙවෙයි අපි මේ ජීවිතේ යම්කිසි සැලැස්මක් ඇතුව තමයි 얘දී කරලා තියෙන්නේ එතකොට අපි මේ කාලේ මේ අනුසති භාවනාව ටික කොහොම හරි අමාරුවෙන් පුරුදු කරගත්තොත් ඒකේ වටිනාකම අපිට පස්සෙට තමයි තේරෙන්නේ සමහර විට මේ ජීවිතේ නිලුම මෝරන්න පුළුවන් සමහර විට මේ ජීවිතෙන් පස්සේ අපිට දිව්‍ය ලෝක ඉහළ දිව්‍ය ලෝකයක රැකවරණේ ලබාගෙන එහෙදි නිලුම මෝරන්න පුළුවන් කොහොම වුණත් අපි අතරමං වෙනවද මේ ක්‍රමයේ තුල අපි අතරමං වෙනවද ඒකයි මේ බුද්ධ ශාසනයක ආයි මිනිසෙක් දෙවි කෙනෙක් අතරමං වීමක් නෑ රැකවරණේ ලැබෙනවම හැබැයි ඒක හරි විදියට කරන්න ඕනේ ඉතින් ඒ නිසා මේ මේ භාවනාවන් පුරුදු කිරීමේ වටිනකම අන්නේ ඒකයි භාග්‍යදුන් හන්සේ බුගුඩාත් දුරදිග බලලා අනාගතේ අපිවත් දැකලා තමයි මේ විදියට මේ භාවනාවන් පුරුදු කරන්න කිව්වේ ඒ නිසා අපිට ඒකෙල්ලේ මේව අමතක කරන්න අත්හරින්න එහෙම කරන්න බෑ එතකොට පාඩු වෙන්නේ කාටද පාඩු වෙන්නේ අපිටමයි ඉතින් ඒ නිසා අපි අද චාගානුස්සතිය ගැන පොඩ්ඩක් ඉගෙන ගමු චාගානුස්සතිය කරන්න නම් ඉස්සෙල්ලා තියෙන්න ඕනේ මොකද්ද චාගේ නැති කෙනෙකුට පුළුවන් ද චාගානුස්සතියක් කරන්න චාගේ නැති කෙනෙකුට චාගානුස්සතියක් කරන්න බෑ චාගානුස්සතිය කරන්න මොකද්ද තියෙන්න ඕනේ චාගේ තියෙන්න ඕනේ චාගේ කියන්නේ අත්හැරීම ඒකත් හැබැයි භාගතුන් හන්සේගේ දේශනාවට අනුව නැත්තම් සිහි කරන්න දෙයක් සිහි කරන්න දැන් මිනිස්සු කොච්චර දන් දෙනවද නමුත් ඒ ඔක්කොම චාගානුස්සතිය කරනවා කියලාද හිතන්නේ දන් දෙන මිනිස්සු ඔක්කොම සුගතිය යනවාද කියලා හිතන්නේ ඒ මොකද එහෙම වෙන්නේ නැත්තේ දැන් සාමාන්‍යයෙන් අපි භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් කළොත් කවුරු හරි කෙනෙක් සතර අපාය යන්න පුළුවන්ද බෑනේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කෙනෙක් පෙරේතෙක් වුණා ගවොත් ඒක වෙන්න පුළුවන් දෙයක්ද ඒක වෙන්නේ බෑනේ එහෙනම් මේ දන් දෙන අයත් පෙරේතයෝ අතර යනවනේ ඒතර කොතනද ප්‍රශ්නේ ඒක කරපු විදිහ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද තියෙනවා ඒ නිසා මේ අපි දාන දෙන පළියට ඒක ත්‍යාගයේම අත්හැරීම වෙන්නෙම එතන තියෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු විදිය. කොහොමද භාග්‍යතුන් වහන්සේ වදාළේ අත්හැරීම පුරුදු කරන්න ඕනේ කියලා ගිහි ගෙදර ශ්‍රාවකයා ඒක බොහෝ සූත්‍ර දේශනාවල තියෙනවා. ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයා මසුරු මල අත්හැරපු හිතින් තමයි වාසය කරන්නේ. තමන් පරිහරණය කරන දේවල් පිළිබඳ ආසාව. ඒ දෙයක් තව කෙනෙක් පරිහරණය කරන අක්තියන පරිහරණය කරනවට තියෙන අකමැත්ත දුරු කරමින් තමයි වාසය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි සතුටු වෙන්න ඕනේ අපේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවට. අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ අපේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවා දකින්නකොට. දැන් සාමාන්‍ය ලෝකෙ එහෙම එකක් සාමාන්‍ය ලෝකෙ නෑ. දැන් මේ සාමාන්‍ය ලෝකෙ කියන්නේ පෞද්ගලිකව මේ තනි තනිම කරන දෙයක්. නමුත් එතන මසුරුකම කියන මල කඩේ තියෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ මසුරු මල කියලා වදාළේ. මල කඩේ ස්වභාවය මොකද්ද? ඇයි මසුරු මල කිව්වේ ඔක? දැන් ඔන්න යකඩයක් මල කඩ ගන්න පටන් ගන්නවා එක පාරට මල කඩ කනවද? නෑ ඉස්සෙල්ලා කොහොමද? චුට්ටයි. පොඩි තිතක් වගේ තමයි ඔන්න මල කඩ ගන්න පටන්. අපි ඔක ගණන් ගන්නෑ. ටික කාලයක් ගියා මොකද ඉන්නේ යකඩයක් තියනවාද අන්තිමට මල කඩ ටික විතරයි මේ හිතේ තියෙන මසුරුකම එහෙමයි මනුස්සයා දන්නේ මේ තමන්ගේ හිතේ දැන් මේක තියෙනවා මොකද්ද තමන්ගේ දෙයක් අනුන්ට දෙන්න කැමති නැහැ මගේ දේ පාවිච්චි කරනවනේ මම මේ අමාරුවෙන් හම්බ කරගත්තේ කාටවත් දෙන්නේ නැහැ මේව මට විතරයි නැත්නම් මං කැමති අයට විතරයි සාමාන්‍යයෙන් එහෙමනේ වෙන්නේ ඒ ක්‍රමය එහෙම හිතන එක කොයි වගේ දෙයක්ද මලකඩ දැන් හිතේ මලකඩ තියෙනවද නැද්ද මේක ගණන් ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ
මේ හිත මලකට කාලා විනාශ වෙනවා. ඒක වෙන්නේ කොහොමද දන්නවද? මේ මසුරු මල තියාගෙන දුරු කරන්න මහන්සි වෙච්ච නැති ඔක්කොම කොහෙටද ගිය මරණින් මැත්තේ? ඔක්කොම ගියේ සතර පායට. මේ පෙරේත ලෝකෙට ගියේ පෙරේතයෝ. හොඳට සල්ලි තිනවා. හොඳට වස්තු තිනවා. නමුත් ජීවත් වෙලා ඉන්නකොට කාටවත් දෙන්නේ නැහැ. කවුරු පාවිච්චි කරනවට කැමතිත් නැහැ. මේ ධම්මපදයේ ලස්සන කතාවක් තියෙනවා. ඒක සිටුවරෙක් ඉන්නවා. මේ ආනන්ද කියලා සිටුවරයා. මේ සිටුවරයා දරුවන්ට කියනවා පුතේ වේදන් කරන්න එපා. හම්බ කරන්න. මම මේ අර වේ කුඹහක් බඳිනා වගේ අමං අමාරුවෙන් මේ සල්ලි හම්බ කරේ. ඒ නිසා පුතේ මතක තියාගෙන රුපියලක්වත් කාටවත් දෙන්න එපා. හම්බ කරන්න. දැන් එතන තියෙන්නේ මසුරු මල් නෙවෙයිද? දැන් මසුරු මල් හිතේ තියෙනවා දන්නේ තමන්ට මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. ඉතින් අන්තිමට මැරුණාට පස්සේ බොහොම දුක්ඛිත ආසන්න ස්වභාවයට පත් වුණා. ඒ වගේම ඉන්නවා පෙරේත ලෝකේ පෙරේතේ වෙලා ඉපදිච්ච අය. රහතන් වහන්සේලා වුණ වඩිනකොට රහතන් වහන්සේලා ඉස්සරහා පෙනී ඉන්නද කියනවා. ස්වාමීනි අපි විනාශ වුණා කියලා. කොහොමද කියලා අහනකොට මොකද කියන්නේ? ස්වාමීනි අපිට දෙන්න බැරි වුණා. ස්වාමීනි අපි කැමති වුණේ නෑ ඒ කාලේ අපේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවට. ස්වාමීනි මේ ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වඩිනවා අපේ ගෙදර. අපි ටක් ගාලා දොරවල් අහනවා. ඔන්න ඒ කාලේ ඒ කරපු වැඩ. දැන් මේ කෝටි ගණන් රත්තරන් රිදී තිබ්බා අය ස්වාමීන් වහන්සේ නමක් පින්ඩපාතේ මේ රත්තරන් ඉල්ලන්න දෙන්නේ. ගෙදර හදපු කෑම ටිකක්නේ. ඒ කෑම ටික දෙන්න අකමැති කියන්නේ බලන්න කියනවා. අපි දොරවල් වහනවා කියනවා. නැත්නම් බයිනවා කියනවා. මොකටද මේ හිඟා කන්නේ ඉන්නේ? මේ ශ්‍රමණවරු මේ සාකපුත්තු ශ්‍රමණය මොකටද මේ හිඟා ගන්න ඉන්නේ පාත්‍රයක් අතේ තියන්? දැන් තමන් හිතේ තියෙන මසුරු මල තමයි අර එළියට එන්නේ. එහෙම කියලා පෙරේත ලෝකෙ ගියාට පස්සේ කියනවා ස්වාමීනි අපි විනාශ වුණා කියනවා. ස්වාමීනි උදව්වක් කරන්න කියනවා. දැන් කවුද කියන්නේ? පෙරේතයා. පෙරේතෝ ටික දැන් කියනවා ස්වාමීනි උදව්වක් කරන්න. මනුස්ස ලෝකෙට ගිහිල්ලා කියන්න දන් දෙන්නේ නැත්නම් ඒක තමයි ජීවිතයේ තියෙන ලොකුම විනාශය. මොකද්ද කියන්නේ? එයාට දැන් හොඳට තේරෙනවා ඒක. තමන් හොඳට ඒකේ බැටේ මසුරු ගමෙන් ජීවත් වුණා ලොකුවට ගාණක් නැහැ. නමුත් පස්සේ තේරුණා මසුරු ගම තමයි එයාව වින අපිට දෙන්න දේවල් තියෙද්දි අපි දුන්නේ නැහැ කියනවා. අනේ ඒ නිසා ඔබ වහන්සේලා ගිහිල්ලා කියන්න මිනිසුන්ට දන් දෙන්න නැතුව නම් ඉන්න එපා. කොහොම හරි දෙන්න. අනිතර දිදි සතුටු වෙන්න දානේ කොහොම හරි පුරුදු කරගන්න. ඊට පස්සේ එයා කියනවා ස්වාමීනි ආයේ අපිට මනුස්ස ලෝකයකට එන්න හම්බුනොත් ඉතින් හම්බෙයිද යාටයි? මනුස්ස ලෝකයට ඇවිල්ලා වැඩේ වරද්ද ගත්තට පස්සේ ආයේ එන්න හම්බෙයිද? කොහෙ එන්නද කියනවා. අපිට හම්බුනොත් ස්වාමීනි දන් දෙනවා, දන් වැටක් පවත්වනවා කියනවා. 365 දවසේම දාන දෙනවා කියනවා. ඉතින් ඒක හිතෙනකොට පරක්කු වැඩි. එතකොට මලකඩ ඔක්කොම ටික මුළු හිතම විනාශ කරලා ඉවරයි. ඉතින් ඒ නිසා ඔන්න ඔය කාරණේ අපි තේරුම් ගන්න ඕනේ. මිනිස්සෙගේ හිතේ තියෙන විනාශකාරී දෙයක් තමයි මසුරුකම. ඒක දුරු කරන්න තමයි අත්හරින්න ඕනේ. අත්හැරලා ඒක සිහි කරන්නත් ඕනේ. පැහැදිලිද? එතකොට ඒ කාරණා අත්හරින්නත් ඕනේ. අත්හරින එක සිහි කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. මොකද දන්නවද? අපි හිතමු හොඳ වටින රත්තරන් වලින් රත්තරන් බඩු හදලා අල්මාරිය දාලා තියෙනවා. වටින රත්තරන් වලින් ලස්සන රත්තරන් බඩු හදලා අල්මාරිය දානවා. දැන් අපි ලස්සනයිද? දැන් රත්තරන් බඩු ටික අල්මාරියේ තිබ්බම අපි ලස්සනයිද? ලස්සන වෙන්න මොකද කරන්නේ? ඒ රත්තරන් බඩු අපි දාගන්න එපා. අන්න ඒ වගේ තමයි චාගානස්සතිය කියන්නේ. අපි යහපත් දෙයක් කරනවා. ඡාගේ අත්හැරීම පුරුදු කරනවා, දම්පැන් දෙනවා. නමුත් අනුස්සති කොටස නෑ. ඉතින් අර රත්තරම් බඩු ටික අල්මාරිය දාගෙන ඉන්න වගේ වැඩ. ඒ නිසා ඒ කාරණාව පුරුදු වෙන්න ඕනේ. මොකද ඒක තමයි අපිට මේ ජීවිතයේදී ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලබන කම උපකාරී වෙන්නේ ඒ සිහි කරන එක. මොකද ප්‍රයෝජනේ තියෙන්නේ සිහි කිරීම තුළින්. රත්තරන් බඩු වල ලස්සන වටිනාකම තියෙන්නේ අපි දාගත්තොත් වගේ අපි මේ කරන දේවල් වටිනාකම ඉස්මතු වෙන්නේ අපි මේක සිහි කරමින් පුරුදු කරොත්
විතරයි. එතකොට චාග අනුසති ඊටාම වැදගත් දෙයක්. ඒකේ වටිනකම මේ හරි ලස්සනයි. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අර්ථේ කරා යන්න බොහෝ උපකාරී වෙනවා අපිට මේ චාගානුස්සති භාවනාව. මේ මහා කච්චායන මහරහතන් වහන්සේ දවසක් ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා පින්වත් මහණෙනි මේ භාග්‍යවතුන් වහන්සේ අපේ ධර්මයේ දේශනා කරේ ලොකු අර්ථයක් ඇතුව. මොකක්ද අර්ථේ? කෙලෙස් වලින් බැටකන සත්‍යව ඒකෙන් ගලවන්න. දුක් දුම්නස් විඳින සත්‍යයන්ව ඒකෙන් නිදහස් කරවන්න. ඊළඟට ජීවිතාවබෝධයක් නැති සත්‍යයන්ට ජීවිතාවබෝධය ලබා දෙන්න. සංසාරයට වැටිලා කෙලවරක් නැති සංසාරේ දුක් විඳ විඳ යන සත්‍යයන්ව ඒක නිදහස් කරවලා නිවනට පමුණුවන්න. දැන් ඒක දෙන්න පුළුවන් වෙන දෙයක් ලෝකේ තියෙනවද? නෑනේ. ඒක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඒක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමක් වදාලා ධර්මයට විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනේ එහෙම ලොකු අර්ථයක් තියෙනකොට මේ මහා කච්චායන මහරහතන් දේශනා කරන මේ ගිහි ගෙදර ඉඳගෙන ගිහි වේවා පැවිදි වේවා මේ ප්‍රශ්න කරදර මැද්දේ ඒ ඉලක්කෙට යන්න ඉඩ සලසලා දෙන්න පුළුවන් කරුණු හයක් තියෙනවා කියලා. දැන් අපි හොඳට දන්නවා ගිහි ගෙවල් වල අපිට කොච්චර ප්‍රශ්නද කියලා. අපි හිතනවා හෙට ඉවර වෙයි කියලා. නෑ, හෙට වෙනකොට අලුත් එකක්. දැන් මෙච්චර කාලයක් ප්‍රශ්න විසඳ විසඳා විසඳ විසඳා විසඳ විසඳා අපි ආව මිසක් ප්‍රශ්නවල ඉවරයක් තිබ්බද? දැන් බලන්න ගොඩක් අය ඔන්න සිත සමාදන් වෙන්න මතක් කරු බෑ. අහවල් වැඩේ තියෙනවා. බණ අහන්න යනකොට බෑ. අහවල් වැඩේ තියෙනවා. දැන් මේ ප්‍රශ්නනේ. මේ ප්‍රශ්නේ එන්නේ ඇයි? මේ කාමයන් නිසානේ ඔය ඔක්කොම ප්‍රශ්න. මේ කාමයන්ගේ ස්වභාවය මොකද්ද? මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරලා තිනවා. අපේ මේ ගෙවල් දරවල්, දරු මල්ලු, යාන වාහන, රන්දිදි මේ ඔක්කොම ඇති මොනවටද? කාමයට. ඒවල ස්වභාවය මොකද්ද? මේවා නිතර වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අපිට තමයි ඒව ඊට පස්සේ ප්‍රශ්න වෙනවා. ඉතින් හැමදාම ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි අර විදිහට ධර්මයේ හැදෙන එක පස්සට දැම්මනම් එහෙම පස්සට දාපුවාට මේ වෙනකොට මොකවත් ඉතින් කල්පනාවෙන් වැඩ කරපු කෙනා විතරයි ওই ප්‍රශ්න මැද්දේ ඒ ධර්මයට අයිති දේවල් ජීවිතේට පුරුදු කරගත්තේ. බුදුරජාණන් මේ මහා කච්චායන මහරහතන් වහන්සේ වදාලා මේ කරදර මැද්දේ ඉඩ අවකාශ ලබාගෙන මේ ධර්මයේ කෙරෙහි යන්න උපකාර වෙන කරුණු හයක් තියෙනවා කියලා. ඒකට ඒ කරුණු හය විදිහට ආයමත් පෙන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන එක. ධර්මයේ ගැන සීකරණ එක, සංගරත්නය ගැන සීකරණ එක, සීලය ගැන සීකරණ එක, ඊළඟට ත්‍යාග ගුණය ගැන සීකරණ එක, ඊළඟට දෙවියන් ගැන සීකරණ. එතකොට ඒ කාරණු හයෙන් තමයි අර ප්‍රශ්න මැද්දේ ඉන්න කෙනාව බල සම්පන්න කෙනෙක් කරලා ඉස්සරහට තල්ලු කරන්න මොන කාරණු හයෙන්ද? මේ කාරණු හය. එතකොට දැන් කෙනෙකුට කෙනෙක් කියනවා නම් මේ අපිට ප්‍රශ්න මේකින් එන්න බෑ. එන්න බෑ කියලා කියනවා නම් එයාට නැති මොන හයද? මේ කරුණු හය තිබ්බනම් මේ කරුණු හය ආව තල්ලු කරන්නේ නැද්ද? දැන් අපි වගේම අනිත් අයටත් ප්‍රශ්න තියෙනව නේද? එතකොට ඒ තීනයි කොහොමද මේ දේවල් කරන්නේ? අපි දැකලා තියෙනවා මිනිස්සු සීල් ගන්නවා, බණ භාවනා කරන්න ගිහි ගියල් වෙන දැන් පුරුදු වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් ඒගොල්ලන්ට මේ කරුණු වල උපකාරයක් ලැබෙනවා. අපිට කරගන්න බැරි නම් කොතනද ප්‍රශ්නේ? මෙන්න මේ කරුණවල අඩුපාඩුවක් තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්න මැද්දේ අපි ධර්මයේ පැත්තට තල්ලු වෙන නම් මොකද කරන්නේ? මේ කරුණු හය පුරුදු කරන්න ඕනේ. ඒකිනුත් දැන් විශේෂයෙන් අද අපි කතා කරන්නේ ත්‍යාගානුස්සතිය. එතකොට ත්‍යාගයේදී අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? මසුරු මන අත්හැරපු සිතින් තමයි ගිහි ගෙදර වාසය කරන්න ඕනේ. ඊළඟට මුත්ත චාගෝ, අපි ත්‍යාගයට සූදානම් පිට ඉන්න ඕනේ. පායත පාණී, අත් දෙක දන් දෙන්න, අත් දෙක හොදන්. දැන් නිකන් හිතන්න, ඔන්න බඩගිනි මොනවා හරි හම්බුනොත් කන්න ඕනේ කියලා අත් දෙක හොදන් ඉන්නේ. කෑම එකක් හම්බෙනවා, මොකද කරන්නේ එතකොට? ආයි දැන් විශේෂයෙන් සූදානම් වෙන්න ඕනද? මොකද්ද කරන්නේ? කන්න තියෙන.
ඒවගේ තමයි දන් දෙන්න අත්හෝ දන් ඉන්නවා කියන්නේ මොකද? කොයි විලාමේද දාණයට අවස්ථාව ලැබෙන්නේ? මොහොතයි දුන්නා. එහෙම නේද? පුදුම දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා දාන දෙන්න අත්දික හොදන් කියනවා ඉන්නේ. ඊළඟට දන් දීමෙන් ආසාවෙන් කියනවා ඉන්නේ. අනේ කවද්ද දෙන්නේ දාන? අනේ කවද්ද දෙන්නේ? අනේ කාටද දෙන්නේ? කාටද දෙන්නේ කියලා කල්පනා කර කර ඉන්නවා කියනවා. ඊළඟට එයා ඉල්ලන්න සුදුසු කෙනෙක්. නැති බැරි කෙනෙක් එයා ළඟට ගිහිල්ලා ඉල්ලන්න සුදුසුයි. උදව්වක් ඉල්ලන්න සුදුසුයි. මොකද එයා උදව්වක් කරන්න බලාගෙන ඉන්නේ. දාන බෙදීමේ ඇලිලා ඉන්නේ කියනවා. අර අංකෝර කියලා මේ ප්‍රේතවත්වක් සඳහන් වෙනවා. ඒ කාලේ මේ මිනිස්සයා ඒ රජ කෙනෙක් අංකුර කියන රජතුමා දානේ දීලා තිනවා කරත්ත 60,000 දවසට. කරත 60,000 කියන්නේ මේ පොඩි දානයක්ද? කෑම බීම විතරයි. අනිත් ඒවා ගැන ගඟක් ගැලුවා වගේ කියන. දැන් අපිට හිතා ගන්න බෑ ගඟක් ගැලුවා වගේ දානි දුන්නේ කොහොමද කියලා නේ. මේ දරපලන්න 12,000යි තරුණයෝ. කුළුබඩු අඹරන්න ගෑල් ළමයි 3,000යි. ඒගොල්ලන්ට හොඳට රත්තරන් ආභරණ පැලඳගෙන තමයි මේ වැඩේ කරන්නේ. දානි බෙදන්න තව ගෑල් ළමයි ලස්සන 12,000යි. මේ ගඟක් ගැලුවා වගේ කියන. මෙයා කියනවා මෙයා උදේ පාන්දර නැගිට ගම් බලන්න මේ ඒ දානේ ගැන ඔන්න නීම අදහස දීපු කෙනෙක්. මෙයා කියනවා උදේ නැගිට ගම මෙයා එක ප්‍රාර්ථනා කරනවා. අනේ මට අද හැමෝටම දන් දෙන්න ලැබේවා. ඔන්න මෙයා ප්‍රාර්ථනා කරනවා. මෙයා හැමදාම උදේ නැගිට ගම ගැන අනේ මංගේ ඉල්ලගෙන පැමිණේවා. මංගේ හැමෝටම දෙනවා කියලා. ඊළඟට හදිසි හරි ඉල්ලන් ආපු කට්ටිය මදි නම් රැයට මෙයා දුක් කිනෝ කියන අනේ අද චුට්ටයි ආවේ. අද චුට්ටයි මගෙන් ඊළඟ ආවේ කියලා මෙයා දුක් කිනෝ කියන. එතකොට බලන්න මෙයා දානෙට කොච්චර ආසද. ඊළඟට මේ දානෙ බෙදෙන එකට කොච්චර සතුටුද. මේ දාන ශාලාව පුරා දැන් මිනිස්සු ගැවසෙන තැනක් නේ. හැම තැනම සද්ද කිනෝ. කාටද කුඩෝනේ කුඩෝනේ මෙහෙට එන්නේ කිනෝ. කාටද කෑමෝනේ කෑමෝනේ මේ පැත්තට එන්නේ කිනෝ. කාගේ හරක්ටද තනකොළ ඕනේ තනකොළ ඕන හරක් මේ පැතර එක්කන් එන්න කියනවා. මේ යුද්ධ පිටිය වගේ කියනවා. මේ දානේ බෙද බෙදා බෙද බෙදා දානේ දෙනවා කියනවා. ඉතින් බලන්න එහෙමයි දානේ පුරුදු කරන්නේ. ඒක විදිහට තමයි දානේ පුරුදු කරන්න ඕනේ. සුළුවෙන් හෝ වේවා මහ පරිමාණයෙන් හෝ වේවා දානයට අපි නිතර සූදානම් ශරීරෙ ඉන්න ඕනේ. ඒක තමයි ත්‍යාග සම්පත්තිය කියලා කියන්නේ. එහෙම තියෙනවා නම් ත්‍යාගේ. දැන් අපි හැමෝම දන් දෙනවා තමයි. නමුත් අපිම දැන් කල්පනා කරලා බලන්න ඕනේ මගේ ත්‍යාගේ කොහොම එකක්ද කියලා. මං අත් හොදන් දින්නේ නැත හොදන් නැතුව දින්නේ. හොදන් නැතුව ඉන්නව නම් කොහොමද? ඉල්ලපු ගම කල්පනා කරන්න ඕනේ දිනවද නැද්ද. ඒ කියන්නේ එතන අත් හොදන් දින්නේ. එහෙම හිතනවනේ. දැන් සාමාන්‍යයෙන් එහෙමනේ. කවුරු ඉල්ලපු ගම දිනවද නැද්ද? එතකොට අත් දෙක හොදලා නැහැ. අත් දෙක හොදලා නැහැ කියන්නේ අත්හැරලා දින්නේ. අත්හැරලා නැහැ. එතකොට දානේට සම්පූර්ණ හිත වෙන් වෙලාද? නැත් තව ප්‍රශ්නයක් ඇතුලේ තියෙන. එතකොට දානේට චුට්ටයි ඉඩ තියෙන. එහෙම නෙවෙයි මුළු හිතේම තියෙන්නේ මොකද්ද? දානේ. මුළු හිතේම තියෙන්නේ දානේ තමයි මම කරන්න ඕන කියලා. අන්න එහෙම කරනවා නම් ඒක ත්‍යාග සම්පත්තියක් වෙනවා. ඒක බලයක් වෙනවා. මොකද ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාට තියෙනවනේ සීක බල කියලා. ත්‍යාගය කියන්නේ සීක බලයක්ද නැද්ද? සීක බලයක් වෙන්නේ කොහොමද? අර වගේ තිබ්බොත් විතරයි. නැත්නම් ඒක බලයක් වෙන්නේ මේ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට අපි ඉස්සරහට තල්ලු කරන්නේ මේ බලෙන්. ඊළඟට ගිහි ගෙදර වාසය කරන කෙනාට සම්පතක් ඉන්න ත්‍යාගය. දැන් අපි හිතන්නේ හම්බ කරොත්නේ සම්පත කියලා. දැන් භාග්‍යතුනේ සම්පත වෙන්නන්නේ කොහොමද? සම්පත කියන්නේ දෙන්න පුළුවන් කම කියනවා. දැන් මේ උඩ යටි කුරුයි නේද? සාමාන්‍ය ලෝකේ කියන විදියයි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්න දේ උඩ යටි කුරුයි. ඒතර ත්‍යාගේ ඒ වගේ තියෙන්න ඕනේ. ඒ ත්‍යාග ගුණේ තමයි අපි සිහි කරන්න ඕනේ. කොහොමද? අනේ මට කොච්චර ලාභයක්ද? දැන් අපි තුන් අපි දානේ පුරුදු කරනවා. දානේ පුරුදු කරලා සිහි කරන්න ඕනේ කොහොමද? අනුස්සතිය කරන්නේ කොහොමද? ඒ තමන් කරපු දේ සිහි කරන්න ඕනේ. අනේ මට කොච්චර ලාභයක්ද?
දැන් අපි සාමාන්‍ය ලෝකෙට ඇති දේවල් කරලා සී කරන්නේ නැද්ද? ඔන්න විභාගයක් පාස් වුණා. අනේ මම මේ විභාගේ පාස් වුණානේ. අනේ මට මේ විභාගේ පාස් වෙන්න පුළුවන් වුණානේ. අනේ මට අලුත් රස්සාවක් ලැබුණානේ කියලා සී කරනකොට සතුටක් ඇති වෙන්නේ දුකක්. සතුටක් ඇති වෙනව නේද? එතනත් යම් කිසි අනුස්සතියක් නැද්ද? ඒ තුළ සතුටක් උපදිනවද නැද්ද? නමුත් ඒ ඔක්කොම මේ ලාමක දේවල්නේ. ඒතට ධර්මයට තියෙන්නේ අනේ ක්‍රමෙමයි. අපි මේ ධර්මාර්ගයේ තුල ඉස්සරහට යවන්න නම් අපි ධර්මයේ තුලින් ලබන සතුටක් අපේ ළඟ තියෙන්න ඕනේ. එතකොට අපිට අපි ධර්මාර්ගයෙන් ඈතට එන්නේ නැහැ. අපි කොහොමද එතකොට අනුසතිය පුරුදු කරන්නේ? අනේ මට කොයිතරම් ලාභයක්ද මේ මසුරු මලෙන් පිරිච්ච මිනිස්සු ඉන්න මේ ලෝකේ මට මසුරු මල දුරු කරමින් දානේ පුරුදු කරන්න වාසනාව ලැබුණනේ කියලා සිහි කරන්න ඕනේ. එතකොට අර ගුණත් එක්කම තියෙනවනේ. අනේ මම දානේට හැම දෙයක්ම අත්හැරලා ඉන්න කෙනෙක්. මං දානේට අත් දෙක හොදගෙන ඉන්න කෙනෙක්. ඕන කෙනෙක් මගෙන් ඉල්ලන්න සුදුසු මට්ටමේ ඉන්න කෙනෙක්. මං දම් බෙදීමේ ඇලිලා ඉන්න කෙනෙක් කියලා අපි සිහි කරොත් දැන් අපේ හිතට සතුටක් ඇති වෙන්නේ දුකද? ඒක හරියට සිහි කරොත් සතුටක් ඇති වෙන්න ඕනේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් මේ අපි පුරුදු කරන්නේ. ඒක කොච්චර වටිනවද කිව්වොත් ඒක බලයක් බවට පළවෙනි කාරණේ ඒක සීක බලයක් බවට පත් වෙනවා. ඊළඟට සම්පතක් බවට පත් වෙනවා. මේ ජීවිතයේ සීළු දේ අපෙන් අහිමි වෙනකොට මේ සම්පත අපිට ඉතුරු වෙන්නේ නැද්ද? නේද? අපි කොච්චර හම්බ කරත් හම්බ කරන ඔක්කොම ටික අපිට නැති වෙනවා. නේද? අපි කොච්චර එක්රැස් කරත් එක්රැස් කරපු සියල්ල අහිමි වෙද්දී අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? අපි අනිත් අයට අනිත් අයගේ පහසුව වෙනුවෙන් දීපු දේ. ඒකට බලන්න ඒකයි සම්පත කියන්නේ. දැන් අපි ඔන්න දරු සම්පත කියනවා. භෝග සම්පත් කියනවා. රූප සම්පත්තිය කියනවා. එහෙම කියනවද නැද්ද? නමුත් ඒව අහිමි වෙන්නේ නැද්ද? අහිමි වෙනවනේ. ඔය එක සම්පතකටවත් පුළුවන්ද මැරෙනකොට අපි සුගති දෙකෙන් යන්න? පෙරේත ලෝකෙන් බේරන්න බෑ. නිරයෙන් බේරන්න තිරිසන් ලෝකෙන් බේරන්න ඔය එක සම්පතකටවත් පුළුවන්ද? නමුත් අපි වට සම්පත් කියලා කියන්නේ නැද්ද? කියනවනේ. එතකොට බලන්න සැබෑ සම්පත මොකද්ද? ශ්‍රද්ධා සම්පත, සීල සම්පත, ත්‍යාග සම්පත. ඒවට තමයි සම්පත. ඒකනේ භාග්‍යතුන් වහන්සේ ඒ ටික තමයි සම්පත් කියලා වදාළේ. ඉතින් අපි මහන්සි වෙනුනේ දැන් ඒ සම්පත් ටික ඇති කරගන්න. අපි අර සාමාන්‍ය ලෝකේ කතා කරන සම්පත් පාසෙ ගියොත් මොකද වෙන්නේ? මනුස්ස ලෝකේ අන්තිම කාලෙට යනකොට කිසි සම්පතක් නැහැ. සමහරට අපි මහන්සි වෙලා දරුවෝ හදනවා, දරුවෝ අපි ගාව නැහැ. ගෙවල් දොරවල් හදනවා, අන්තිමට අපිට ඉස්පිරිතාලේ ඉන්න වෙන්නේ. එතකොටද අපිට සතුටක් ඇති වේද, දුකක් ඇති වේද? නමුත් අපි මේ ජීවත් වෙන කාලේ ශ්‍රද්ධා සම්පත ඇති කරගන්න, සීල සම්පත ඇති කරගන්න, ත්‍යාග සම්පත ඇති කරගන්න මහන්සි වුණොත් කොහොම වෙයිද? අපි පාරේ වැටිලා හිටියත් සතුටින් ඉන්න පුළුවන්ද බැරිද? අපිට අන්තිම මොහොතේ වතුර දෙන්න කෙනෙක් හිටියේ නැති වුණත් සම්පත අපි ගාව තියෙන නිසා අපිට දුක් වෙන දෙයක් තියෙනවද? නෑනේ. අපි මනුස්ස ලෝකෙන් ගන්න තියෙන දේ අරන්නේ. ඒකයි සම්පතක් වෙන්නේ ත්‍යාගය. මොකද මනුස්ස ලෝකේ අපි මනුස්ස ලෝකේ අත්හන්නකම් අපිත් එක්ක පිටිපසෙන් ඉන්නවා. අපිත් එක්ක ඊළඟ ජීවිතයට යන්න එනවා. ඒ කිසි තැනකදී අපිව අනතුරකට දාන්නේ නෑ. ඒක තමයි සම්පත කියන්නේ. ඊළඟට බලය. නිවන කරා යන මග අපිව ඉස්සරහට තල්ලු කරා. අපි පස්සට එන්න එනකොට අපිව දානෙන් රැස්වෙච්ච පින තල්ලු කරන්නේ නැද්ද ඉස්සරහට? මේ ජීවිතේ ධර්ම අවබෝධ කරන්න බැරි වුණොත් සුගතියට එක්කන් යන්නේ නැද්ද? එක්කන් යනව නේද? එතකොට බලයක් නෙවෙයිද ඒක? දැන් බලන්න මේ ජීවිතේ ධර්ම අවබෝධ කරපු මේ ගෞතම බුද්ධ ශාසනේ ධර්ම අවබෝධ කරපු රහතන් වහන්සේලා ඔක්කොම මුලින්ම පුරුදු කරලා තියෙන මොකද්ද? දානේ නෙවෙයිද පුරුදු කරලා තියෙන්නේ? බෝසතාණන් වහන්සේ පාරමිතා කියලා ඉස්සෙල්ලම කරේ මොකද්ද? දානේ පුරුදු කරපුගෙන නේද? එතකොට බලන්න මේ ලෝකේ අමාරුම වැඩේ සම්මා සම්බුද්ධත්වයනේ. ඒක පටන් ගන්නෙත් කොතනින්ද? දානේ නම්. ඉතින් අනිත් දේවල් ගැන කවර කතාද? ඒකයි බලයක් වෙන්නේ.
ඉතින් එහෙම ඒ සම්පත ඒ බලය ත්‍යාගයේ කින බලයේ තියෙන කෙනා ඒක නිතර සිහි කරනවා නම් මම මෙහෙම දාන දෙනවනේ මම මේ විදිහට දානි පුරුදු කරනවානේ කියලා අපි මේ කෙටියෙන් කියන්නේ මොකද ඒක ත්‍යාගානුස්සති අපිට භාවනාවක් විදිහට පුරුදු කරන්න පුළුවන් අපිට සාමාන්‍ය එදිනෙදා කටයුතු කරනකොට සිහි කරන්න පුළුවන් මොකද අපි හැමතිස්සෙම වාඩි වෙලා නෙවෙයි ඉන්නේ අපි වැඩ කරනවා එහි මේ යනවා ඔය ප්‍රශ්න මැද්දේ යන්නේ එතකොට අපිට භාවනාවක් විදිහට කරන්න තියෙන වෙලාව අඩු වෙන්න පුළුවන් එතකොට අපි සිහි කරගන්න ඒක මහන්සියක් ගන්න ඕනේ ඉතින් ඒ වෙලාවට කොහොම සිහි කරන්නේ අනේ මම මේ විදිහට දානේ පුරුදු කරනවානේ මම මේ විදිහට දානේ දෙනවානේ මම මේ විදිහට මගේ දේවල් අනිත් අයට දීලා සතුටු වෙනවානේ කියලා සිහි කරන්න ඕනේ ඒ සිහි කරනකොට අපේ හිත ප්‍රීතියටපත් වෙනවා දැන් සාමාන්‍ය ලෝකේ කල්පනා කරන්නේ අර රූප ශබ්ද ගන්ධ රස පහස එක්ක ලැබෙන සැපේනේ මේ යහපත් කියලා. නමුත් ඒකත් ඉක්මවා ගියපු දෙයක් අපිට ඇති වෙන්න පටන් ගන්නවා අර විදිහට අපි ධර්මයේ සිහි කරනකොට. ඊට පස්සේ අපේ කය සැහැල්ලු වෙලා සමාධිය දක්වාම යන්න අවස්ථාව තියෙනවා හරියට ඡාගේ සිහි කරු. ඊළඟට මේ සාමාන්‍ය මේ දුක් පීඩා සහිත ලෝකේ දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා ඡාගේ සිහි කරු. දැන් සාමාන්‍ය ලෝකේ මිනිස්සු කොච්චර මහන්සි වුණත් මානසික සතුටින් ඉන්නවා කියන එක නම් කරන්න බෑ ධර්මයේ නැතුව. කොච්චර ලොකු ගෙවල් දොරවල් හදාගෙන යාන වාහනයක හිටියත් මානසික සතුට ලබන්න තියෙන්නේ මානසික නිදහස ලබන්න තියෙන්නේ ධර්මයත් එක්ක විතරයි. ඉතින් ඒ කෙනෙක් ධර්මයේ මේ විදිහට සිහි කරන්නේ නැත්නම් කවදාවත් මානසික සතුටක් නෑ. ඊළඟට මේ විෂම ලෝකේ සම වෙන්න පුළුවන් වෙනවා. මේ ලෝකේ විෂම නැද්ද? අපිට දැන් බැලුවම තේනවා ඉස්සරටත් වඩා ලෝකේ දැන් වේගෙන් විෂම වේගෙන එනවා. නමුත් මේ විෂම ලෝකේ අපිට සම වෙන්නේ අපිට බේරිලා ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක කොච්චර අපි මහන්සි වුණත් ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් විදිහ මොකද්ද? මේ ධර්මයේ සිහි කිරීමෙන් විතරයි. අපි කොච්චර කැමති වුණත් මේ විෂම ලෝකෙට අයිති නැතුව නිදහසේ ඉන්න ඒක කරන්න පුළුවන් කොහොමද? මේ විදිහට මේක සිහි කරන්න ඕනේ. බුදු ගුණ, දාම් ගුණ, සංගුණ විශේෂයෙන් දැන් මෙතන අපි කතා කරන්නේ ත්‍යාගය. ඒක සිහි කරන කෙනාට මේ විෂම ලෝකේ සම වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ වෛරයෙන් පිරුණු ලෝකේ අවෛරීව ඉන්න පුළුවන්කම ලැබෙනවා. දුක් පීඩා පිරුණු ලෝකේ සැනසille ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ඔක්කොම ලැබෙන්නේ තමන්ගේ දන් දීමේ හැකියාව සිහි කිරීමෙන්. එතකොට මේ ඡාගානුසතිය පොඩි දෙයක්ද? දැන් මෙච්චර ආනිසංස ලැබෙනවා නම් මේ ජීවිතේදීම පරලෝකදී ආනිසංස ගැන කවර කතාද? ඉතින් මිනිස්සු කොච්චර තමන් දීපු පුංචි දානේ සිහි කරලා සුගතිය ගිහිල්ලා තියෙනවද? ඒ ඔක්කොම ඡාගානුසතිය නෙවෙයිද? මේ දන් දෙනවා එළ දෙනා කියලා මැරෙනවා. ණය දෂ්ට කළා මැරෙනවා. බලනකොට ඒගොල්ලෝ එච්චර දුරක් ගියේ කොහොමද? බලන්න තවතිසාය. පූජ කරේ මොනවද? කැඳ ටික, බත් චුට්ටක්. අන්තිමට නවතින්නේ කොහෙන්ද? තවතිසාවේ. ඉතින් කොහොමද එච්චර දුර ගියේ? මැරෙන මොහොතේ හිතේ තිබ්බේ මොකද්ද? ත්‍යාගානුස්සතිය තමන් දීපු දාණය සතුටින් සිහි කරනකොට මරණීය වේදනාවක් දැනිලා නැහැ. අන්තිමට මැරුණා. මැරුණාට පස්සේ තමන් දන්නේ නැහැ. නිදාගෙන නැගිට්ටා වගේ තවතිසාවේ. එතකොට එයා බේරුණේ මොහොතේ කොහොමද? එයා බුදු ගුණන් නෙමෙයි සිහි කළා තියෙන්නේ. දහම් ගුණ සංගුණක් නෙවෙයි. මොකද්ද කළේ දැන්? තමන් දීපු දානේ සිහි කළ තේනවා. නේ මන් දානයක් පූජා කරගත්තා. ඒක තමයි අවස්ථානුකූලව. දැන් වාඩිලා භාවනාවක් නෙවෙයි එතන. අවස්ථානුකූලව අපි දක්ෂ වෙන්න ඕනේ. අපි පුරුදු කරන ඡාගය සිහි කරගන්න. එහෙම ගොඩාක් සිද්ධි තියෙනවා. දැන් අපිට වෙලාවක් නැහැ මේ කතා කියන්න. විමානවත් වේදවත් බැලුවම සිද්ධි තියෙනවා. මේ ප්‍රශ්න මැද්දේ පුරුදු කරපු එකම දාණය අන්තිමට නවතින්නේ සුගති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ඇවිල්ලා ධර්මය අහනවා. මෙන්න මාර්ගඵල ලැබෙනවා. ඉතින් බලන්න මනස ලෝකේ නොතිබිච්ච හැකියාවන් ඔක්කොම අර දාණයෙන් රැස් වෙච්ච පිනත් එක්ක ඒක සිහි කිරීමත් එක්ක ඉස්මතු වුණා. ඉතින් ඒ නිසා
මේක මේ සුළු දෙයක් කියලා හිතන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් අපි ඔන්න බුදු ගුණ සිහි කරනවා. දහම් ගුණ සංඝ ගුණ සිහි කරනවද නැද්ද? සීලයක් පොඩ්ඩක් හරි සිහි කරනවා. නමුත් ඡාගය නම් එහෙම වෙනවා. හරි අඩුයි. ඉතින් අපරාදේ රත්තරන් බඩු ටික හදලා අල්මාරියේ දාලා දොරත් වහලා. දැන් මොකද කරන්න ඕනේ? ටග්ගල ඒ ටික දැන් අර ඇතුළට දාපු ටික එළියට ගන්න ඕනේ. අරගෙන ඒවා අපි දාගත්තොත් ලස්සන වෙයිද නැද්ද? ලස්සන වෙනවා. මේ අපි පුරුදු කරන දානේ හොඳටම ඇති. මේ මිනිසුන්ගේ මේ දුර්වලතාවලින් පිරුණු මේ විෂම ලෝකේ ධර්මයේ හැසිරෙන මිනිසෙකුට කිසිම අදහසක් නැහැ අදර. සම්පූර්ණ කාමයේ යට කරලා තියෙන. මේ මොකද්ද වාසනාවකට තමයි අපි තාම මේක එල්ලිලා ඉන්නේ මේ. එහෙම ලෝකේ මේ අමාරුවෙන් අපි යම පුරුදු කරනවා. ඒකෙන් අපි මහත්ඵල ප්‍රයෝජනයක් ගන්න නම් මේ පුරුදු කරන එක මේ භාග්‍යතුන් වහන්සේ වදාළ විදියට සිහි කරන්නත් පුරුදු වෙන්න ඕනේ. දැන් මේක සිහි කරන්න කියන්නේ මමද? කවුද මේක සිහි කරන්න කියන්නේ? මේ භාග්‍යතුන් වහන්සේනේ මේක සිහි කරන්න කියන්නේ. එහෙනම් ශ්‍රාවක විදියට මොකද කරන්න ඕනේ? මේක සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද ඒ සිහි කරන එක ඒකාන්තයෙන්ම අපට යහපත පිණිස පවතිනවා, සැපේ පිණිස පවතිනවා, මෙලොව ආරක්ෂාව පිණිස පවතිනවා, පරලොව ආරක්ෂාව පිණිස පවතිනවා. අපි ගෞතම බුදු සසුන ගැන හිත පහදවාගෙන යම් ගමනක් යන්න කල්පනා කරනවා නම් මේ සංසාරේ භයානකයි, සතර පාය වැටි වැටි යන ගමනේ කෙලවරක් නැහැ, අපි විඳපු දුක් කෙලවරක් නැහැ, අනේ මේකෙන් නිදහස් වෙන්න ඕනේ, මේ බුද්ධ ශාසනය මුණ ගැහුණා කියලා අපි කල්පනා කරනවනේ ඒකට උපකාරයක් වෙන්නේ මේ පුංචි කාරණාව. ඉතින් මේක පුංචි එකක් නෙවෙයි, අතිවිශාල වටිනාකම ප්‍රමාණ කරන්න බැරි දෙයක්. ඉතින් ඒ නිසා අපි අද ඉගෙන ගත්ත ඡාගයත් ඡාගේ සිහි කිරීමේ වටිනකමත්. දැන් ඉතින් මොකද කරන්නද? ඒක ඉතින් සිහි කරන්න තමයි තියෙන්නේ. ඒ නිසා අපි බලමු ඒක සිහි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා අපි මේක මතක තියාගන්න ඕනේ. ඡාගේ පුරුදු කරන්නත් ඕනේ. ඡාගානුස්සතිය පුරුදු කරන්නත් ඕනේ. ඒක තමයි සම්පතත් බලයත් වෙලා අපිව ගෞතම බුදු සසුනේ පිහිට ලැබෙන තැනට එක්කගෙන යන්න. ඉතින් ඒ නිසා අපි මේ පින්වුතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒ ගෞතම බුදු සසුනේ පිහිට ලබා ගන්න බලාපොරොත්තුවෙන්. ඉතින් හැම දිනාම අපි කල්පනා කරගන්න ඕනේ අපිට මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතයේ තව බොහෝම චුට්ට කාලය අපිට මෙහි ඉන්න වෙන්නේ. ඒ ඉන්න කාලය තුළ සුළුවෙන් හෝ ධර්මයේ ඉගෙනගෙන ඒ ඉගෙනගත්තු පුංචි කාරණාව හරි පුරුදු කරගන්නයි අපි මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නට මේ ඉගෙනගත්තු ඡාගානුස්සතිය පිළිබඳ දහම් කාරණාත් හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අද දවසේදී මේ උතුම් ධර්ම දානයට දායකත්වයේ දරලා තියෙන කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනාසපුට සම්බන්ධ පින්තුන් විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් වදාළ ධර්මය මේ පින්වතුන් ශ්‍රවණය කරා. ඒ වගේම මේ මුළු ලෝකයටම ධර්මය අහන්න උපකාරයක් කළා. ඉතින් ඒ සියලු ආකාරයෙන් සර්වාකාරයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන ආදරයෙන් සුරකින සියලුම දෙවියන්ට සතුටින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා, අනුමෝදන් විත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍ය ආවිෂයෙන් මරණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. ඒ වගේම අද මේ පින්කමට සම්බන්ධ වෙන උදව්පකාර කරපු සියලුම පින්වතුන් නමින් මේ ජීවිතයේදී සංසාරයේ පුරාවටත් මිය පරලෝකීය පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට
හිතමිත්‍රාදීන්ට මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාගේම පරලෝ ජීවිත සැපවත් වෙත්වා සූපත් වෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ වාසනාව ලැබෙත්වා මේ උතුම් ධර්ම දාණය මේ පින්කමෙන් අපි රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සිල්ගුණදම් සුරකින් මහා සංඝරත්නයටත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ටත් අනුමෝදන් වෙත්වා සීලු දිනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ වාසනාව ලැබෙත්වා අවසාන වශයෙන් මෙම ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වුණු සියලු පින්වතුන්ට මෙම පින්කමට දායකත්වයේ දරපු සියලුම පින්වතුන්ට උදව්පකාර කරපු සියලු දෙනාට මේ පින්වතුන්ගේ පවුල්වල සුජීවත්ව වාසය කරන සියලුම දෙනාටත් මේ රැස් කරගත් පින එකසේ අනුමෝදන් වෙත්වා ධර්ම ශ්‍රවණය කළ මේ මැදිරියට පැමිණිලා ධර්ම ශ්‍රවණය කරපු මේ සියලු පින්වතුන්ටත් ලෝකවාසී මේ ධර්මයේ ශ්‍රවණය කරපු සදහැවත් හැම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයට සම්බන්ධ වුණ සියලු පින්වතුන්ටත් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා මේ පුණ්‍යානුභාවයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා සුවසේ ධර්මයේ හැසිරිලා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පිනත් හේතු වාසනා වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සුපින්තුනි මේ පින්සාර වස්සාන සමයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ විකාශය වෙන මේ භාවනාව පිළිබඳ විශේෂයෙන්ම අද දවසේදී අප කතා කළේ ඡාගය පිළිබඳ ඒ වගේම ඡාග අනුස්සතිය පිළිබඳ පින්වත් ස්වාමින් වහන්සේ මනාකොට අපට පෙන්වා දුන්නා භාවනාව ප්‍රගුණ කරන්නට මතින් භාවනාව පිළිබඳ ඉගෙන ගැනීම බොහොම වැදගත් පින්වත් ස්වාමින් වහන්සේ සඳහන් කළ ඡාග අනුස්සතිය යෙදීන්නට පුළුවන් ඡාගය ඇත්තුන්ට ඉතින් ඡාගය ඇති සුපින්වත් පිරිසක් බවට උපෝපත්වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරි කරගෙන අපිට මේ උතුම් ධර්ම කාරණා මැනවින් පින්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු නමෝ බුද්ධාය නමෝ नमो बुद्धाय स्वामी नहसेट परिष्कार्यान पूजा करमु नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो नमो बुद्धाय 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 अभी एक संकेत में अत्यावश्यकी उपयुक्त किना सजीवी धर्मदेशना में वैरसठा निमाड़ पाठ करनो अपाद खता कली ඡාගානුස්සතිය පිළිබඳව විශේෂයෙන් හෙට දවස් තුළදී අප ඡාගානුස්සති භාවනා වාස්ත්‍රය කරගනිමින් ඒ ප්‍රගුණ කර යුතු ආකාරය පිළිබඳ පින්වත් ස්වාමීන් වහන්සේලා අපිට පෙන්වා දෙන්නට සූදානම්. ඉතින් සුපින්වත් ඔබට අප ආරාධනා කරනවා හෙට දවසේදී ධර්ම දේශනාවට සහභාගී වන්නට පුළුවන් කමක් තිබෙනවා නම් ඊට ඔබට වටිනා අනුග්‍ය අවස්ථාවක් ලැබිලා තිබෙනවා. මේ වැඩසටහනට සහභාගී වෙමින් මහ පින්ඵල නෙලා ගන්නට ශ්‍රද්ධා රූප වහිනී ඔබට ආරාධනා කරනවා. ඒත් සමගින්ම අප සජීවී ධර්ම දේශනාවේ වැඩසටහන මෙතෙකින් निमाउट पत करना
ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.